හලෝ යාළුවනේ ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ SL Top Tips Academy YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ intro එකක් හදාගන්න විදිය. එහෙමත් නැත්නම් animation එකක්. ඉතින් ඔයගොල්ලන්ට animation හදාගන්න පුළුවන් එක එක app තියෙනවා. ඉතින් ඒවයින් පුළුවන් එක animation එකක් විතරයි හදන්න. අනිත් ඒවා හදනවා නම් ඔයගොල්ලන්ට යම් කිසි මුදලක් ගෙවන්න වෙනවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන් පොඩි ඇප් එකක් භාවිතා කරලා animation එකක් හදාගන්න විදිහ. ඉතින් මම මීට කලින් ඔයගොල්ලන්ට කියලා දීලා තිනවා Kinemaster කියන ඇප් එක. ඒ ඇප් එකෙන් තමයි අපි අද මේක කරන්න යන්නේ. ඉතින් මේ Kinemaster එක ගැන මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම එක වීඩියෝ එකකින් ගෙනාවා. ඉතින් ඒ වීඩියෝ එක බලලා එන්න මේකට. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වැඩි කරගන්න ලේසි. ඉතින් අපි යම් වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් ඉන්ට්‍රෝ එකක් හදාගන්න විදිහ. ඉතින් මම මුලින්ම ඔයගොල්ලන්ට පෙන්වන්නම් ඉන්ට්‍රෝ එකක්, එහෙම නැත්නම් animation එකක් මම හදපු. ඒ වගේ එකක් තමයි මම අද ඔයගොල්ලන්ට හදන්න කියලා දෙන්නේ. ඉතින් යාළුනේ මම ඔය දැන් පෙන්නපු විදිහ animation එකක් තමයි අපි දැන් හදාගන්න යන්නේ. ඉතින් මුලින්ම මම ඔයගලන්ට කියලා දෙන්නම් මෙතන ටික මේක අපින මේ යන්න තියෙන්නේ මෙතනින්. මෙතන ගිහිල්ලා display size එකට ඔයගොල්ලෝ 16:9 තෝර කරගන්න ඕනේ. 16:9 තෝර ගත්තාම ඔයගොල්ලන්ව වැටෙනවා ඔයගොල්ලන්ගේ editing interface එකට. ඉතින් මම මේකේ ඔක්කොම ටූල්ස් ටික ඔයගොල්ලන්ට කියලා දුන්න ඉස්සෙල්ලා වීඩියෝ එකකින් අපි ටක් ගාලෙන් අපි animation එක හදන්න. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන මීඩියා කියන එක තියෙනවා. මීඩියා එකට යන්න. මීඩියා එකට ගිහිල්ලා ඕගොල්ලන්ගේ ගැලරි හරි ඔයගොල්ලන්ට මේ Kinemaster ලගින් දෙන background එකක් හරි මොකක් හරි තෝරගන්න තියෙනවා ඔයගොල්ලන්ට කැමති එකක්. ඉතින් මම මේ Kinemaster ලා දෙන background එකක් මම තෝරගන්නවා. ඉතින් මම දැනට තෝරගන්නවා මෙන්න මේක. මෙන්න මේක තෝරගන්නවා. ඒක තෝරගෙන ඕගොල්ලන්ට පුළුවන් මේක අවශ්‍ය තැනට ඕගොල්ලන්ට හදාගන්න මෙහෙම ඇදලා. ඉතින් මම මේක මිනිත්තු 10කට හදාගන්නවා. මිනිත්තු 10ක් වගේ සුළු කාලයක් තමයි සාමාන්‍යයෙන් animation එකක් තියෙන්නේ. මේක මිනිත්තු 10කට මම හදාගත්තා. ඕගොල්ලන්ට මේක මෙතනින් apply කරගන්න පුළුවන් මේ උඩ කෙළවරේ තිබ්බ එකෙන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේකට ෆොටෝ එකක් නැත්නම් ඕගොල්ලන්ට ටයිප් කරලා මොකක් හරි දාගන්න උනත් පුළුවන්. ඉතින් මම මේකට මගේ ගැලරි තියෙන ෆොටෝ එකක් ගන්නවා. ඉතින් ඕගොල්ලෝ කරන්න තියෙන මුලින්ම මේ මීඩියා කියන එකට යන්න තියෙන්නේ. මීඩියා එකට ගිහිල්ලා සෝරි යාළුවනේ මීඩියා එකට නෙමෙයි ඕගොල්ලෝ ලේයර් එකට යන්න ඕනේ. ලේයර් එකට ගිහිල්ලා ඉමේජ් කියන එක තෝරගන්න ඕනි. ඉමේජ් එකට ගිහිල්ලා මම මගේ channel logo එක මම තෝරගත්ත මේකට මේ animation එක create කරන්න. ඉතින් මේක මේ විදිහට මම ලොකු පොඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේ ගන්නට තියාගන්නවා. මේ ගන්නට තියාගෙන ඔයගොල්ලන්ට පුළුවන් මේකට overall animation එකක් දෙන්න. ඉතින් මම කියන්න ඔයගොල්ලන්ට overall animation එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේකේ තියෙන overall animation එක එක animation තියෙනවා. ඉතින් මෙන්න මේ වලට තමයි overall animation කියන්නේ. blink slow කියන එක දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මම මෙතන blink slow කියන එක තියනවා. තියලා ඔයගොල්ලන්ට මේක මෙතනින් apply කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේකට මේක ලොකු පොඩි කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කොච්චර කාලයක් මේක play වෙන්න ඕනේද play වෙන්නේ නැද්ද ඕනේ නැද්ද කියන එක තෝරගන්න පුළුවන්. ඉතින් මේකට මම මගේ මෙන්න මේ logo එකට යටින් මගේ channel එකේ නම ආයමත් දාගන්නවා. ඉතින් ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ layer කියන එකට ගිහිල්ලා මේ text කියන එකට පොඩි ටච් එකක් දෙන්න ඕනේ. ඒ text කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ channel එකේ name එක ඔයගොල්ලෝ type කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට නම type කරලා මෙතනින් okay එක දෙන්න ඕනේ. okay එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතනින් ඔයගොල්ලන්ගේ name එක වැටෙනවා. channel name එක නැත්නම් business name එක මොකක් හරි එකක් වැටෙනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට අවශ්‍ය තැනට දාගන්න තියෙන්නේ. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට මේ අකුරු වලට කලර් එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ මෙතන තියෙන මේ සුදු පාට බෝලේ ටච් කරලා එතන තියෙන කලර් පැනල් එකක්. ඒ කලර් පැනල් එකෙන් ඔයගොල්ලන්ට
අවශ්‍යම පාටත් දෙන්න පුළුවන්. මෙතන මට රතු පාට තෝරගන්න, රතු පාට එහෙම තෝරගෙන මෙතින් තෝරලා ඇප්ලයි කරගන්නවා. ඇප්ලයි කරලා මේ කැපිටල් ඒ සිම්පල් ඒ කියන අයිකන් එක එකපාර ටච් කරලා අකුරු සයිස් එකක් තෝරගන්නවා. අකුරු හැඩ එක්ක සයිස් එකක් තෝරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මම මෙන්න මේ සයිස් එක තෝරගන්නවා. මෙතනින් ඇප්ලයි කරනවා. ඔයගොල්ලන්ට පේනවා ඒක ඒ විදිහටම ඇප්ලයි වෙලා තියෙනවා. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට ඕවරෝල් ඇනිමේෂන් එකක් දෙන්න පුළුවන්, ඉන් ඇනිමේෂන් එකක් දෙන්න පුළුවන්, අවුට් ඇනිමේෂන් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේකට අපි ඉන් ඇනිමේෂන් එකක් දෙමු. ඉන් ඇනිමේෂන් එකට මම දානවා ස්ලයිඩ් ලෙෆ්ට් කියන එක. සෝරි ස්ලයිඩ් රයිට් දාමු අපි. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට ස්ලයිඩ් රයිට් දීලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් මේක ඇප්ලයි කරගෙන ප්ලේ කරලා බලන්න මේක මොන විදිහටද ප්ලේ වෙන්නේ කියලා. ඕගලන්ට පේනවා ඒක අපි ඇප්ලයි කරපු විදිහටම ප්ලේ වෙනවා. ඉතින් ඒක ඒ විදිහට ප්ලේ වෙනවා. ඉතින් අපි බලමු මෙතෙන්ට අපි වෙන මොකක් හරි දාගන්න. ඕගලන්ට පේනවා දැන් අපි මෙතනින් භාගයයි සම්පූර්ණ කරේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. තව පොඩි චූටි ඉඩක් තියාගෙන වෙන්න මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ හරියෙන් ඔය පටන් ගන්න අනිත් ඕගොල්ලන්ගේ දේවල් ටික. ඉතින් මම මෙතනින් දානවා මගේ channel එකේ ලෝගෝ එකක්, තවත් ලෝගෝ එකක්. ඒකට ඔයගොල්ලෝ layer එකට යන්න ඕනේ. layer එකට ගිහිල්ලා තමයි අපි තෝරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මම මෙන්න මේ මගේ channel name එක දාපු මෙන්න මේ වගේ එකක් තෝරගන්නවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කැමති තැනකින් මෙහෙම crop කරගන්න. ඉතින් මම මෙතනින් තියාගන්නවා මෙහෙම crop කරගෙන මේ මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කැමති දෙයක් ලියන්න. මම පින්නනම් මම එතනට දාගන්න එක. ඉතින් මම ආයෙම text එකට ආවා. text එකට ඇවිල්ලා මම ලියාගන්නවා මෙන්න මේ විදිහට subscribe like comment share කියන එක ටයිප් කරගෙන මෙතනින් ඕකේ එක දෙනවා. ඕකේ එක දුන්නාම මෙන්න මෙතෙන්ට වැටෙනවා. ඒක අපිට පුළුවන් මෙහෙම අවශ්‍ය විදිහට crop කරගන්න. crop කරගෙන මෙතනින් තියෙනවා මේ සුදු පාට බෝලේ. ඒකෙන් ඔයගලන්ට පුළුවන් color panel එක අරගෙන කලර් එකක් ඔයගලන්ට අවශ්‍ය කලර් එකක් තෝරගන්න. ඉතින් මම ඊතෙන්ට රතු පාට කලර් එක දෙනවා. කලර් එක දීලා මේ විදිහට ඒක හදා ගන්නවා. හදාගෙන මෙතෙන්ටත් දෙන්න පුළුවන් අපිට අකුරු වල සයිස් එක හරි හැඩයක් හරි. ඉතින් මම මේ හැඩය තෝරගන්න. ඒක තෝරගෙන මෙතනින් ඇප්ලයි කරගන්නවා. ඉතින් මේකටත් පුළුවන් ඔයගලන්ට ඕ ඇනිමේෂන් එකක් දෙන්න. මෙතන තියෙන ඕ ඇනිමේෂන් කියලා එතනට ගිහිල්ලා මෙහෙම බ්ලින්ක් ස්ලෝ කියන එක දෙන්න පුළුවන්. එතන ෆිල්කර් කියන එක ෆ්ලිකර් කියන එක දෙන්න පුළුවන්. තව තියෙනවා එක එක රින් තියෙනවා ඔයගොල්ලන්ට. ඒක රින් එකක් විදිහට කරගෙන ෆ්ලෝටින් තියෙනවා, ඩ්‍රිෆ්ටින් තියෙනවා, රේන් තියෙනවා ඔයගොල්ලන්ට අවශ්‍ය නම්. ඉතින් මම මේක තියනවා මේ විදිහට. ඒක තිබ්බහම ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න අපි හදපු විදිහෙම තියෙනවද කියලා. හරියාවනේ ඒක අපි හදපු විදිහෙම තියෙනවා. අපි මෙතනින් පොඩ්ඩක් කපාගමු මේ subscribe කියන එක. හරි එතනින් අපි කැපුවා. ඉතින් අපිට දැන් තියෙන්නේ මේකට මියුසික් එකක් දෙන්න. ඉතින් මම මියුසික් ගන්න වෙබ්සයිට් එකක් දාලා තියෙනවා පල්හැ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් අපි මෙතන ඔඩියෝ කියන එකට යන්න ඕනේ. ඔඩියෝ එකට ගිහිල්ලා මගේ මියුසික් තියෙන්නේ ෆෝල්ඩර්ස් වලින් ඩවුන්ලෝඩ් කියන එකේ. ඉතින් මම මේ මියුසික් එක තමයි ගන්නෙ. ඒ මියුසික් එක ඔයගොල්ලෝ චූස් කරගෙන මෙතනින් තියෙනවා ධන ප්ලස් අයිකන් එක. ප්ලස් අයිකන් එක දෙන්න තියෙන්නේ. ප්ලස් අයිකන් එක දුන්නාම ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ ඇනිමේෂන් එකට මේ වීඩියෝ එක
ඇතුළත් කරගන්න. ඉතින් ප්ලේ කරගන්න ඕනේ වීඩියෝ එක. ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලන්ගේ animation එක හරි විදිහට ඇවිල්ලා තිනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ logo එක වෙනුවට ඔයගොල්ලන්ගේ photo එකක් use කරන්න. ඔයගොල්ලන්ගේ channel link photo එක, එහෙම නැත්නම් logo එක, ඔයගොල්ලන්ගේ business logo එක, එහෙම නැත්නම් වෙන මොකක් හරි ඔයගොල්ලන්ට මෙතනින් හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට birthday විශේෂයක් වුණත් මෙතනින් හදා ගන්න පුළුවන් අවශ්‍ය විදිහට. ඉතින් මම ඔයගොල්ලන්ට සරලව මේක කියලා දුන්නා. මම මේකේ පල්ලෙහා description එකේ දාන්න වැඩිදුර තොරතුරු ටික. ඉතින් මේක ඔයගොල්ලන්ගේ gallery එකට ගන්න මෙතන තියෙනවා share icon එක දුන්නාම මෙතන export කියන එක තියෙනවා. export එක දෙන්න තියෙනවා ඔයගොල්ලන්ට. export එක දුන්නාම මේ විදිහට load වෙලා ඔයගොල්ලන්ගේ gallery එකට යනවා photo එක. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයගොල්ලන්ට මේ video එක ඉතාමත් පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න ඉස්සෙල්ලා මගේ ඉස්සෙල්ලා තියෙනවා Kinemaster app එකේ මුළු ඔක්කොම full series එකක් වීඩියෝ එකක් edit කරන විදිහ. ඉතින් ඒක බලන්න, ඒක බලනවා ඔයගොල්ලන්ට ලොකු basic දෙයක් ලබා ගන්න පුළුවන් මේ Kinemaster app එක පිළිබඳව. ඉතින් thank you අද මාත් එක්ක මේ වීඩියෝ එක බලුවට. අනිවාර්යෙන් description එක බලන්න. description එකේ තමයි මේ වීඩියෝ එකේ තොරතුරු සහ link ටික තියෙන්නේ. අනිවාර්යෙන් මම දානවා description එකේ. ඉතින් like කරන්න, subscribe කරන්න, මම subscribe කරලා නැත්නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. කවුරු හරි වටින කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක යාට share කරන්න අමතක කරන්න එපා. ඉතින් thank you අද මාත් එක්ක මේ වීඩියෝ එකට එකතු වුණාට.